කොළඹ ජාතිකර හලේ ස්නායු අංශයේ සේවේ නියතුව සිටි හෙද නිලධාරණියක් අවාසනාවන්ත ලෙස ජීවිතයට සමුදුරණා. මේ ඇගෙන හෙද නිලධාරණී පුෂ්පා රම්යානිද සොයිසා මුහුණු පොතට එක් කළ සංවේදී සටහනයි. අධිකා ලක්මාලි, ඔබ කනිෂ්ඨ හෙදයක් ලෙසම හමුවන්නේ නොසිතූ මොහොතකයි. ජාතික රෝහලේ කාර්ය මණ්ඩලයේ කලා හැකියාවන් නංවාලීමට අප ඇති කළ වින්දන කවයට නර්තනයට දක්ෂ හෙදියන් අපි සොයමින් හිටියා. එවිටයි ඔබව මට හමුවන්නේ. ඔබගේ හෙද සේවාවේ අති විශිෂ්ට සේවාව පිළිබඳව කිසිදු විවාදයක් නැත. ඔබ දක්ෂ මෙන්ම හදවතේ තෙතමනයක් ඇති හෙදියක්. රෝගීන්ගේ මානසික සුවේ උදෙසා අප විසින් වාර්ෂිකව සංවිධානය කළ සියලු විවිධ ප්‍රසංගවල ඔබයි අපේ ප්‍රධානම නර්තන ශිල්පිනිය. එතරම්ම ඔබේ නර්තනය භාවපූර්ණයි. ඔබේ නර්තන හැකියාවන් අති විශිෂ්ටයි. එවන් විවිධ ප්‍රසංගවල මාසල දැවිටිමින් පොඩි දරුවෙක්සේ ඔබ මාහට දැක්වූ සහය කිසි දිනක අමතක කළ නොහැකි. අප විසින් සංවිධානය කළ අවුරුදු උත්සවයකදී අපේම සෞඛ්‍ය ශේෂ්ත්‍රයේ ජ්‍යෙෂ්ඨයෙකු ඔබට මුණගැසිනවා. ඒ ඔබේ ජීවිතයේ පරිවර්තනයක්. ආච්චි අම්මාගේ උණුසුමේ ඇති දැඩි වෙන ඔබට යහපත් ස්වාමියෙක් ලැබුණා. ඒ විවාහ දිනය මට අද වගේ මතකයි. ඔබත් ආච්චි අම්මත් බොහෝ සතුටින් හිටියා. ඉන්පසු ඔබට දුවෙකුයි පුතෙකුයි ලැබුණා. මා දවසක් ගමනක් යන විට ඔබේ ගෙදරට ගොඩ වෙදී ඒ ආදරණීය දරු සුරතල් බැලුවා. කොපමණ කාර්ය බහුල වුණත් ඔබ අතින් බත්තුයා අපට කන්න දුන් අයුරු කෙසේ නම් අමතක කරන්නේද? එහෙත් දෛවය ඔබ පසුදා සිහි නොමැති තත්ත්වයකට පත් කළා. සිතා ගැනීමටත් අපහසුයි. හරිම දුකයි. ඔබ එතැන් සිට විටින් විට දෙඩි සත්කාර ඒකකේ ජීවිතයයි මරණයයි අතර දෙවන්ත සටනක හිටියේ. ඉන්පසු මෙනෙන්ජයිටිස් තත්ත්වයකටද පසුව නිදන්ගත වකුගඩු අකර්මණ්‍යතාවයක් හේතුවෙන් ඔබ ඔබේ ආදරණීය දරු පැටව් දෙන්නව මේ ලෝකේ තනි කරලා තරුණ වියේදීම ජීවිතයෙන් සමුගන්නවා. රෝහලයි පවුලයි අතර ඔබ හෙදියක් ලෙස ඉටු කළ විශිෂ්ට සේවාව අපට කිසිදා අමතක නොවෙනු ඇත. ඔබේ දරුවන් දෙදෙනා ගැන ඔබට දුකයි නේද? ඔබේ ස්වාමි පුරුෂයා ඔවුන් ආදරෙන් රැකගනීවි. හමුවන සෑම විටම ඔබ පුෂ්පා මිස්කියා මා වෙත හෙළෙන කෝමල සිනාව කිසි දවසක මට නම් අමතක නොවෙනු ඇත. ඔබට සුබ ගමන් මිතුරිය. ඔබ තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් නැවතත් video නැරඹීම සඳහා subscribe button එක හා bell button එක click කරලා අපේ channel එක subscribe කරන්න.